ලෝකල් ක්‍රිකට් වල කොහෙක ඉන්නවද මන් දන්නේ හැමදාම දිමුත් අරන් යන්න වෙයි දැන් මෙයා ගිහලා වානේ හයස් රන් එකටනේ ක්වොලිෆයර්ස් ඊළඟ ෆෝමැට් එකට මෙයා වරන් යනවද ගිහිල්ලා මෙයා වරන් ගිහලා ක්වොලිෆයි ගහලා ක්වොලිෆයි වෙන්නද අපේ බලාපොරොත්තු මවනේ අපි කණ්ඩායමක් ගත්තොත් අපි බෝලර්ස්ටටත් බැට්ස්මන්ටත් ඕවරෝල් ගත්තොත් අපි කණ්ඩායමක් ඇරෙයිට මේ තරගේ හොඳට ක්‍රීඩා කරේ නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික මතය මොකද අපි 125ක් ඩිෆෙන්ඩ් කරද්දී වයිඩ් පන්දු 12කට වැඩි යවනවා ඒ කියන්නේ එක්ස්ට්‍රා ඕවර් දෙකයි එක්ස්ට්‍රා ලකුණු 12කයි අපි ඩිපෙන්ඩ් කරන 125ක් වගේ ඉතින් බෝලින් යුනිට් එකත් අද 100ට 100ක් හම්බුනේ නැහැ බැටින් යුනිට් එකත් හම්බුනේ ඕවරෝල් ගත්තොත් අපි කණ්ඩායමක් ඇරෙයිට මගේ දැන අපේ 100% 75% නම් මේ ගේම් එකේ ගැහුවේ නැහැ කියන එකයි මගේ මතේ අපි කාටවත් කියන්න බෑ ඇඟිලි දික් කරන්න බෑ පන්දු යවන්න ඕන හරියට බෝ කරන්න හරියට ඇංගුල ගෙනාවේ නැහැ කියන එක ඕවරෝල් ගත්තොත් අපි මම හිතන්නේ 160ක් 70ක් වගේ තමයි මේ ගේම් එකේ ඔව් ඩේෂන් ඇංගිලි දික් කරන අතර පන්දු යවන්නට මට ඇංගිලි දික් කරන්න වෙනවා පිටිකරවන්න 7ක් දාලා 124 රන් ගහන්න පුළුවන් බංග්ලාදේශ ටීම් එකට ලොකු ප්‍රශ්නයක් වෝල් ක්‍රිකට් වල කොහෙක ඉන්නවද මන් දන්නේ හැමදාම ක්වොලිෆයර්ස් ගහන්න වෙයි හැමදාම දිමුත් අරන් යන්න වෙයි ක්වොලිෆයර්ස් ගහලා ටෙස්ට් ක්‍රිකට් ප්‍රීඩ කියන්නේ දැන් මෙයා ගිහිල්ලා වානේ හයස් රන් එකටනේ ක්වොලිෆයර්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ගිහිල්ලා හයස් රන් ගැට වෙලා එයා අරගෙන දෙන්න ඕනේ ක්වොලිෆයි මේ මේන් ටෝර්නමන්ට් එක ගහන්න අපේ මේන් ටීම් එකට. ඉතින් ඕකද අපේ මේ ෂෝට් ෆෝමැට්ස් වල තියෙන ස්ට්‍රෙන්ත් එක ලංකාවට. ඔකට උත්තරයක් හොයන්න. මෙයා දැන් ඊළඟ ෆෝමැට් එකට මෙයා වරන් යනවාද ගිහිල්ලා මෙයා වරන් ගිහිල්ලා ක්වොලිෆයි ගහලා ක්වොලිෆයි වෙන්නද අපේ බලාපොරොත්තුව. දේරේ නමුත් මොකද හිතන්නේ ප්‍රධාන වශයෙන් අපි කොතනින්ද මේ කියන විදිහට බැටින් වලින් අපි පොඩ්ඩක් පස්සට ගියා පළමු පන්දු අරහයෙන් පස්සේ ඔබ හිතන විදිහට මේක අපි කලමනාකරණය කරගත්තේ නැහැ අපි දැක්කා වනිදුත් වෙනදා වගේ නෙමේ ගුග්ලියම තමයි ට්‍රයි කරේ වෙන මොනවා ට්‍රයි කරනවා දැක්කේ නැහැ මම හිතන්නේ මට දකින්න දෙයක් තමයි අපි ප්‍රෙෂර් හෑන්ඩ්ලිං ටිකක් සෞතුයි ඒ කියන්නේ ප්‍රෙෂර් එකක් එන වෙලාවට දැන් ෆීල්ඩර්ස්ලා එළියට ස්ප්‍රෙඩ් වෙච්ච ගමන් කාටද ගන්න ඔප්ෂන්ස් මොනෙක් කෙනාටද ගන්න සිංගල් එක රොටේට් කරනවද නැද්ද ඒ පොඩි පොඩි දේවල් අපි දැක්ක බංග්ලාදේශ කණ්ඩායමේ දෙන්න විකට් දෙකක් ගිය ගමන් ටක් ගාලා මේ රනින් බිට්වීන් ද විකට්ස් ඒ කියන්නේ මාර ඉක්මනට දුවනවා ඒ කියන්නේ ප්‍රෙෂර් එක දාන්නේ තියෙන ප්‍රෙෂර් එක කන්වර්ට් කරන්නේ ඒ විදිහට 6-4ව ගාන්න මේ කියන්නේ එක එක විදි වලට කන්වර්ට් කරන්න පුළුවන් ඇනිත් සයිඩ් එකට ඉතින් ඕක එක විදියක් ඉතින් අපි බලන්න ඕනේ විකට් දෙකක් ගිය ගමන් ටක් ගාලා ඒක වෙන්න එතකොට අපි ගන්න ඔප්ෂන්ස් සමහරක් කියලා දැන් කමිදු අපරාධයක් මං හිතන්නේ මේ වෙලාවේ ඒ ඔප්ෂන් එක ගන්න ඕනේ නැහැ පැතුම් මරපැත්තෙන් හොඳට හොඳ ෆ්ලෝ එකේ ලකුණු ටිකක් ගහගෙන එනකොට කමිදුරට පොඩ්ඩක් තිබ්බා නිකන් නෝමල් රොටේට් කරන් ගිහිල්ලා පැතුම්ට වැඩිපුර ස්ට්‍රයික් දෙන්න. ඉතින් ඔය වගේ පොඩි පොඩි මිස්ටේක්ස් ඒවා තමයි මං හිතන්නේ අපිට මාරිදර කොස්තුනේ මේ අන්තිමේදී ලෙග් ස්පිනර් කෙනෙක් ඇවිල්ලා විකට් ගන්න තරම් ඒ කියන්නේ ලකුණු ඕවර්ස් අතර ලකුණු 20 දාන්න තරම් දුන්න කියන්නේ ඒක ලොකු මේකක් අපේ ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා ගහලත්. ඉතින් මංකී මට තේරෙන්නේ අර සමහරකට ප්‍රෙෂර් එකක් ආව ගමන් ඒ ප්‍රෙෂර් එක හෑන්ඩල් කරන්න හරි අමාරුයි. ඒ එක්ස්පීරියන්ස් එක තාම මට හිතනවා මදි කියලා ටීම් එක ඇතුලේ ඒක තමයි අපිට ඕනේ. ඉතින් එහිඳ ඒ වගේ ටීම් එකක් එක්ක ගහනකොට අපි දැනගන්න ඕනේ අපේ ප්‍රෙෂර් එක කොහොමද හෑන්ඩල් කරගන්නේ. මොකද අපි ගහලා නැති ටීම් එකක් නෙමෙයි අපි ගහලා තියෙන ටීම් එකක්. එතකොට අපි දන්නවා මොන වගේ ටීම් එකක්ද කියලා. ඉතින් ඔය වගේ දේවල් ඉඳලා තමයි මං හිතන්නේ සෑමෙන්නේ. ඒ වගේම වනිදු ගණන් ගත්තොත් එහෙම අපි වැඩිපුර දකින්න ගුග්ලියෙන් තමයි විකට් ගන්නේ. නමුත් සමහර ප්ලේයර්ස්ලා දන්නවා ඒ කියන්නේ හොඳට ඇනලයිස් කරොත් මෙයා වැඩිපුර ගුග්ලි දාන්න කියලා ඕනම කෙනෙක් පික් කරලා ගහන්න ලේසි. අත ඒ කියන්නේ අත කියවන්නේ නැති වුණත් දන්නවනම් percentage wise මෙච්චර දානවා කියලා එතකොට පික් කරලා ගහන. එතකොට අපි පොඩ්ඩක් ඒකේ පොඩි බැලන්ස් එකක් තියාගෙන දාන්න ඕනේ. ඉතින් ඒකත් පොඩ්ඩක් මේව කරගත්තා නම් මට හිතෙනවා තව පොඩ්ඩක් අපි ඩැමේජ් එකත් අඩු කරගන්න තිබ්බා. ඉතින් අන්තිමේදී අවසන් ආඩ මැච් එක පැරදුනා. ඉතින් ওই වගේ පොඩි පොඩි මිස්ටේක්ස් එකතු වුණාම අන්තිමේදී මැච් එක කොස්ට් වෙන්න පුළුවන්.